ජයගමු ශ්‍රී ලංකා වවුනියාවට දෙස් විදෙස් රැකියා අවස්ථා පාර්තු 29 සහතික ගාමිණී මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. නිසා ජාතික ජන බලවේගය කියලා කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමෙයි මහජන ව්‍යාපාරයක්. මේක ඡන්ද පක්ෂයක් නෙමෙයි. ඡන්දෙත් ඉල්ලනවා. ඡන්දෙන් දිනන්නත් ඕනි. සහෝදර ස්වරයන් සහතික වෙනවා දිනවනවා කියලා. මං හිතන්නේ ඒක අපිට දැනනවා. නමුත් දේශපාලන පක්ෂකයි මහජන ව්‍යාපාරකයි තියෙන වෙනස මොකක්ද? දේශපාලන පක්ෂයක ඉන්නෝ නායකයෝ. ඒගොල්ලෝ තමයි ගොඩක් දේවල් තීරණ ගන්න. ඒගොල්ලෝ තමයි කරන්නේ. ඒතර සමාජිකයන්ට මොකද තියෙන්නේ? ඔබතුමාලට තියෙන්නේ දෙන දෙයක් දීලා නේද? වෙන දෙයක් වෙනකම් බලන් ඉන්න එක නිරීක්ෂකව විශ්යෙන් තමයි ජනතාව තියාගන්නේ. කොම පහුගේ අවුරුදු 10 15 වෙන ලංකාවේ ආවේ හීරෝලා නේ නේද? හීරෝලා ආවේ හීරෝ කිව්වා එයා ඔක්කොම කරන්නම් ඔගොල්ලෝ ගෙදරටලා ඉන්න ඡන්දෙ දුන්නම ඇති කිව්වා. එහෙනම් දේශපාලන පක්ෂයක සිට මහජන ව්‍යාපාරයක් කරනකොට මොකද්ද වෙනස තියෙන්නේ සහෝදරයාසෝ? මම හිතන මෙතන මේ තියෙන්නේ වෙනස තමයි. මේ තියෙන්නේ වෙනස තමයි. මෙතන විවිධ දේශපාලන පක්ෂවල එකතු කරන් තියෙනවා අර හැබැයි සැලුම් දොරෙන් අරගෙන නෙමෙයි මේ. මේ සැලුන් දොර අරලා නෙමෙයි මේ. ඔබ දන්නවා අපි මෙතන ශ්‍රී ලංකා අන්තර් පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ විවිධ දේශපාලන පක්ෂවල හිටපු ඡන්දෙ දුන්නු ක්‍රියාධරයන් මෙතන ඉන්නවා. නමුත් ඊට වඩා ලංකාවේ ඉන්නවා මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ පොදු ජන පෙරමුණ. ඒගොල්ලන් අපිට ලියුම් කියුම් එවනවා කතා කරනවා අපිව ගන්න කියලා. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා නේද? උන්නේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා අපි කියලා ජාතික ජන බලවේගයෙන් ඉල්ලුවා අපිව ගන්න කියලා ජාතික ජන බලවේගයෙන් අපිව ගන්න බෑ කිව්වා. දැබතුමාල කැමති මොකටද ආදරණීය සහෝදරයා? ඒ කට්ටිය ගන්නවටද නොගන්නවට? ආ අපි ඔබතුමාලගේ ඒ නිවැරදි දේශපාලන දැක්මට ඇත්තටම හිසනම අගරු කරමු. අපිව නිවැරදි කරන්නේ ඕක. අපිට කවුරු හරි කියනවනම් මේ සහෝදරයා ඔහොම කරලා බෑ. ඔය කවුරු හරි කින්ද කොහොමාරි අරගෙන 113 ගේම ගහන්න කිව්වනම් මොකද වෙන්නේ? එහෙම වෙනුවට ඕගොල්ලන් නේ මම උලන් පැනලා කිව්වා. සෝරි ඒක බෑ කියලා. මොකද ඩිලාන්ලා ගත්තොත් ඕගොල්ලෝ මෙතන නෑ. ඒක අපි දන්නවා. ඒ නිසා අපි ජාතික ජන බලවේගය ගොඩනගලා තිබෙන්නේ අපේ රටේ UMP ශ්‍රී ලංකා හිටපු LTT ඕන ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනම සාධාරණ සාමාන්‍ය මිනිසුන්ට මේක විවෘතයි. අර ක්‍රිස්තුස් වහන්සේ මෙහෙම කියන වගේ මේක විවෘතයි. මේක වහලා තියෙනවා, වෛරස් ගාඩ් දාලා තියෙනවා. අපේ රටේ තනතුරු තාන්නමාන අරගෙන රට කාපු දේශපාලනඥයන්ටයි රට කාපු ඉහළ තලයේ නිලධාරීන්ට. ඒ නිසා ජාතික ජනබලවේගයේ මහජන ව්‍යාපාරයක් කළා තියෙන්නේ එහෙම නැතුව අපේ දැන ඇඳුරුම්කම් වලට, අපේ යාළුකම් වලට නෙමෙයි මේක ගොඩනගලා තිබෙන්නේ. ඒ නිසා ලංකාවෙත් එහෙමයි. මම දැන් සහෝදර ස්වරන්ගේ ගම්වල ඔගොල්ලෝ හොල බැලුවොත් පෙනේ. අපි උපරිම වශයෙන් මේ රට වෙනස් කරන්න කැමති සාධාරණ දක්ෂතා තියෙන, උමනාව තියෙන, අවංකභාවයේ තිබෙන සහෝදර සහෝදරියන්ගෙන් තරුණ වැඩිහිටි මහලු හැම කෙනාගෙන්ම අපි ජාතික ජන බලවේගය පුළුල් කරගෙන යනවා. ඒ නිසා මේක මහජන ව්‍යාපාරය. මහජන ව්‍යාපාරක සමාජිකක වෙනස මොකක්ද? ඔබට නිවාඩු නැත. නායකයන්ට ඡන්දෙ දීලා නායකව කරනකම් අපේ ප්‍රින්සිපල් සර් මං හිතන්නේ කිව්වා, නැත්නම් තව කවුරු එක්කෙනෙක් කිව්වා නේද? ඒ කියන්නේ මොනවාද? ඒ කියන්නේ අපි 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 බලය බාර දීලා gedara ඉන්න එක තමයි දේශපාලන පක්ෂවල කරන්නේ. මහජන ව්‍යාපාරක ක්‍රම වෙන්නේ අපි කවුරුත් මේකට උපරිම වශයෙන් සම්මාදම් වෙනකට සම්බන්ධ වෙන්නේ. ඒසක් ජාතික ජන බලවේගයේ අද මේ මිලානවල හදන්නේ ඔබතුමාලගේ වෙන්නප්පු හරි නයිනමඩමේ හරි හලාවත හරි කුරුණෑගල හරි පුංචි ගමක අපි කොට්ටා සභාවක් හදුවොත් ඒ හදන්නේ ඡන්දෙන් පස්සේ වහන්න නෙමෙයි. දේශපාලන කරපුවා ඉන්නව නේද? අපේ රටේ ඡන්ද කිට්ටු කළ ශාඛා සමිති හදනවනේ. දැනුත් ඡන්දයක් කිට්ටු. නේ? තව මාස 5ක් යකව ඡන්දයක් තියෙනවා. එතන මේ ශාඛා සමිතිද? නෑ. මේවා ශාඛා සමිති නෙමෙයි. මේවා තමයි රටේ ඊළඟ රට ගොඩනගන
තන්දේ දිනන්නත් ඊට පස්සේ රට ගොඩනගන්නත් වගකීම් අරගෙන වැඩ කළ යුතු මූලික සංවිධාන. ඒ නිසා මම මූලික වශයෙන් මට සවසන්න කියන්න කම තිබුණේ ජාතික ජන බලවේගය කියලා කියන්නේ මහජන ව්‍යාපාරයක් අපි හැම දෙයක්ම ඡන්ද බලම් කරන පක්ෂයක් නෙමෙයි. හැම දෙයක්ම ඡන්ද වාසිය සඳහා කරන පක්ෂයක් නෙමෙයි. අපි ප්‍රතිපත්ති මත පදනම් වෙලා ඡන්ද දෙන්න උත්සාහ කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා මම හිතනවා ලංකාවට අවශ්‍ය වෙන්නේ අන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලන. අන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය ජයග්‍රහණය කරවන්න පුළුවන් ව්‍යාපාරය. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.